සිහින සැබෑ කරගන්නට ඔබ පළමුව සිහින දකින්නට පටන් ගත යුතුයි. ඒ වගේම එම සිහින ඔස්සේ ඒවා හඹායාමටත් ඒ සඳහා ඔබ විසින් කුමක් කළ යුතු දෙයන්නත් සැලසුම් කළ යුතුමයි. අද සිවුමන්සල තුළින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ තමා දුටු සිහින සැලසුමකට අනුව හඹා ගොස් ලොව ජයගත් දිරිය මිනිසකු පිළිබඳ අපූරු කතා පුවතයි. පුංචිම කාලේ වුවත් සෑම්ගේ දවස ඇරඹෙන්නේ මහ පාන්දරටයි. ඉස්කෝලේ යන්නට කලින් සෑම්ට කරන්නට වැඩ ගොඩක් තියෙනවා. සීතලද නොතකා උදෙන්ම අවදි වන සෑම් යන්නේ ගව මඩුවට. සෑම්ලාගේ පවුල සන්තකයට ඇති වටිනාම වස්තුව තිබෙන්නේත් මෙහි. ඒ උන්ගේ එකම එළ දෙනයි. සෑම්ගේ දවසේ පළවෙනි රාජකාරිය වෙන්නේ එළ දෙන්නගෙන් කිරි දෙවීමයි. කිරි දෙවූ පසුව සෑම් මේ කිරි බෝතල් වලට පුරවා කූඩයක අහුරා ගන්නවා. ඉන්පසු කිරි බෝතල් කූඩයත් අතට ගන්නා සෑම් අධික සීතල මැදින්ම පාරට බහින්නේ ඒ කිරි ගෙවල් වලට බෙදා හරින්නටයි. කිරි බෙදීමෙන් පසුව සෑම් කෙලින්ම යන්නේ ගෙදරට නොවේ. ගෙදරට යන්නට කලින් ඔහුට කරන්නට තවත් රස්සාවක් තියෙනවා. ඔහු යන්නේ පුවත්පත් වෙළඳසැලට. එයින් දවසේ පත්තර තොගයක් ණයට ගන්නා සෑම් ඒවා ගෙවල් වලට බෙදන්නට පටන් ගන්නවා. සෑම් ආපසු ගෙදර යන්නේ පත්තරත් විකුණාගෙන ඉවරුණු පසුවයි. ඒ වෙනකොට සෑම්ට පාසල් යන්නටත් වෙලාව හරි. කඩිමුඩිය ඇඳ පැළඳ ගන්නා පුංචි සෑම් පාසලට දුවන්නේ ඉන්පසුවයි. සෑම් හෙවත් සැමුවෙල් වෝල්ටන් උපන්නේ ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ කින්ෆිෂර් පෙදෙසේ ගොවි පවුලකයි. දුප්පත්කම ඒ ගොවි පවුලට තදින්ම හිරිහැර කළා. ඔවුන්ගේ ජීවිතවල කිසිම දෙයක ආරක්ෂිත බවක්වත් ස්ථාවර බවක්වත් තිබුණේ නැහැ. අද වේලක් කෑවොත් හෙට දෙවේලක් කුසගින්න ඉන්නයි ඔවුන්ට සිදු වුණේ. ලෙඩක් දුකක් හැදුනත් බෙහෙතක් ගන්නටවත් අතේ කීයක්වත් ඔවුන්ට තිබුණේ නැහැ. පිහිටක් වෙන්නට කිසිවෙක් හිටියෙත් නැහැ. මේ දුෂ්කර බව සෑම් පුංචි කාලේ පටන් අත්විඳ. පුංචි කාලේ පටන්ම සෑම්ට වුවමනා වුණේ එයින් මිදෙන්නටයි. ධනපතියකු වෙන්නට හෝ මහා මන්දිර තනාගන්නට මුලින්ම නොහිතුවත් අඩුම තරමින් මේ දුප්පත්කමින් මිදී සාමාන්‍ය ජීවිතයක් ගෙවන්නටවත් සෑම්ගේ බලාපොරොත්තුව වුණා. ඉතින් මේ නිසාම සෑම් පුංචි කාලේ පටන්ම අතට අහුවෙන හැම රැකියාවක්ම කළා. පාසල් යන්නට කලින් කිරි විකුණා පත්තර විකුණා මුදල් එකතු කරන ඔහු පාසල ඇරි ගෙදරාවට පසු අවන්හලක් පිරිසිදු කරන්නටත් රැකියාවකට ගියා. සෑම්ගේ පවුලයට ඉන්න ස්ථිර නිවහනක්වත් තිබුණේ නැහැ. ඒ නිසාම වරින් වර පදිංචිය මාරු කරන්නටත් ඔවුන්ට සිදු වුණා. ගෙවල් කුලි ගෙවන්නට මුදල් නැති වෙන හැම විටකම ඉන්නා නිවසින් එළියට බහින්නටයි ඔවුන්ට සිදු වුණේ. පදිංචිය මාරු කරන හැම විටකම අලුත් පාසලක්ද අලුත් ගෙදරාවටින් හොයාගත හැකි අලුත් රස්සාවල්ද හොයාගන්නට සෑම්ට සිදු වුණා. ඒ නිසාම සෑම්ගේ පදිංචිය වගේම රස්සාවලුත් ස්ථීරේවා වුණේ නැහැ. ඉගෙන ගන්න එක පුංචි සෑම්ට තවත් අරගලයක් වුණා. එහෙත් ඒ අරගලයේදී ඔහු පැරදුනේ නැහැ. තමන්ම වැඩකර උපයාගත් මුදලින් ඔහු විශ්වවිද්‍යාලයකටද ගියා. ඒ අතරතුරද ඔහු නිමක් නැති රැකියා ගණනාවක්ම කළා. ඇතැම් විටක කෑම වේලක් වෙනුවෙන් වේට වැඩ කරන්නට පවා සෑම්ට සිදු වුණා. ඔහු විශ්වවිද්‍යාලයෙන් පිටවන විට දෙවන ලෝක යුද්ධය ආරම්භලයි තිබුණේ. රැකියාවක් සොයමින් උන් සෑම්ද යුද්ධයට බැඳුණා. 1945 වසරේදී හමුදා සේවයෙන් ඉවත් වී නැවතත් ගම රටා පසුව සෑම් වෝල්ටන්ට උවමනා වුණේ තමන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කරන්නටයි. හමුදාවේ රැකියාව කරද්දී ඉතිරි කරගත් ඩොලර් 5000ක් ඔහුගේ අතේ වුණා. එහෙත් අලුත් ව්‍යාපාරයක් අරඹන්නට ඒ කිසිසේත්ම ප්‍රමාණවත් වුණේ නැහැ. අන්තිමේදී ඔහු තම මාමණ්ඩියගෙන් අතමාරුවට ඩොලර් 20000ක ණයක් ලබා ගත්තා. සැමුවෙල් වෝල්ටන් සිය පළමු සිල්ලර වෙළඳසැල පටන් ගත්තේ ඒ ආකාරයෙන්. ආර්කනාස් වල නිව්පෝට් හි කුඩා සිල්ලර බඩු වෙළඳසැලක් ලෙස පටන්ගත් ඔහුගේ වෙළඳසැලට ගනුදෙනුකරුවන්ගෙන් කිසිම අඩුවක් තිබුණේ නැහැ. ඒ නිරතුරුවම ඔහු විසින් යොදාගත් අලුත් අලෙවිකරණ ක්‍රමවේදයන් නිසායි. එහෙත් සැමුවෙල් වෝල්ටන් එයින් සෑහීමකට පත් වුණේ නැහැ. ඒ වන විට ඔහුට සාර්ථකත්වය කෙරෙහි පිපාසයක් ඇති වී තිබුණා. මේ පුංචි ව්‍යාපාරය ඔහුගේ ඒ පිපාසය සංසිඳවන්නක් වුණේ නැහැ. ව්‍යාපාරික අවස්ථාවන් ගැන ඇසගසාගෙන සිටින සැමුවෙල් එක් විශේෂ දෙයක් දුටුවා. විශාල නගරවල මිනිසුන්ට තෝර තෝරා මිලදී ගැනීමට පාරිභෝගික භාණ්ඩ ඕනෑතරම් තිබුණා වගේම වෙළඳසැල්වලින් දා අඩුවක් තිබුණේ නැහැ. එහෙත් කුඩා නගරවල හා ගම්බද පෙදෙස්වල මිනිසුන්ට එදිනෙදා පාවිච්චියට අත්‍යවශ්‍ය දේවල් ලබා ගන්නට පවා බොහෝ විට විශාල නගර කරා එන්නට සිදු වුණා. තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගන්නට දුරබැහැර ගෙවාගෙන නගරයටම නොයා ගමේදීම ඒ දේවල් මිලදී ගන්නට හැකිනම් ඒ මිනිසුන්ට කොතරම් පහසුවක් වනු ඇතිද? සැමුවෙල් සිතුවේ එසේයි. එම සිතිවිල්ල ඔස්සේ සැමුවෙල් තම ව්‍යාපාරය සැලසුම් කරන්නට පටන් ගත්තා. නොදියුණු පෙදෙස්වලත් ගම්බද පැතිවලත් මිනිසුන්ට නගරයේ මිනිසුන්ට මෙන්ම පාරිභෝගික අවස්ථාවන් ලබා දෙන්නට සැමුවෙල් කල්පනා කළා.
එමෙන්ම එකී ප්‍රදේශවල මිනිසුන්ගේ ආර්ථික හැකියාවන්ට ගැලපෙන ලෙසින් එම පාරිභෝගික බාණ්ඩ හැකිතාක් අඩුමිලට ලබා දෙන්නටත් ඔහු තීරණය කළා. එහි තේරුම නම් ඔහු මේ වෙළඳසැල් ආරම්භ කළේ දුප්පතුන් වෙනුවෙන්, සාමාන්‍ය ජනතාව වෙනුවෙන්. ඔහුගේ තීරණය අතිශයින් නිවැරදි වුණා. ඔහු ආරම්භ කළ වෝල්මාර්ට් වෙළඳසල් ඒ නොදියුණු ප්‍රදේශවල සීඝ්‍ර ජනප්‍රියතාවයක් ලැබුවා. තත්වේ නුසස් එහෙත් මිල අඩු පාරිභෝගික බාණ්ඩ ලබාගත හැකි වෝල්මාර්ට් සුපිරි වෙළඳ සැල් ඇමරිකාවේ අනෙක් ප්‍රාන්ත කෙරේද සීග්‍රයෙන් ව්‍යාප්ත වන්නට වුණා. නොදියුණු පෙදෙස්වල දුප්පතුන් වෙනුවෙන් තැනු වෝල්මාර්ට් වෙළඳ සැල් කොතරම් ජනප්‍රිය වුණාද කියනවා නම්, සැමුවෙල් වෝල්ටන් 1992 මිය යන විට ඇමරිකාව පුරා විහිදුණු වෝල්මාර්ට් සුපිරි වෙළඳ සැල් ජාලයේ වෙළඳ සැල් සංඛ්‍යාව 1960ක් පමණ වුණා. ඒවයින් ලැබෙන වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 50 ඉක්ම වූවා. එමෙන්ම ඒ වෙළඳ සැල්වල සේවය කරන සේවකයින් සංඛ්‍යාව 380,000කටත් වඩා වැඩි වුණා. වර්තමානය වන විටද ලෝකයේ දැවැන්තම දියුණුතම සිල්ලර බඩු ව්‍යාපාර ජාලය වන්නේ වෝල්මාර්ට් වෙළඳ සැල් ජාලයයි. පුංචිම කාලයේ කුසගින්නෙන් දුප්පත්කමින් පීඩා විඳි දරුවකු ලෙසින් සෑම් වෝල්ටන් දුටු සිහිනය ඔහු සැබෑ කරගත්තේ ඒ ආකාරයෙන්. ඔහු සිහිනමැව් ජීවිතය ඔහු තමන්ගේ දරුවන්ට උරුම කර දුන්නා. එනම් ආරම්භයේදී කීවාක් මෙන්ම සිහින සැබෑ කරගන්නට නම් පළමුව ඔබ සිහින දකින්නට පටන් ගත යුතුයි. ඉන්පසු ඒවා හඹායා යුතුයි. එම නිසා ඔබත් අදම සිහින දකින්නට පටන් ගන්න. සමහර විට ඊළඟ සාර්ථකත්වයේ කතාව ඔබේ කතාව විය හැකියි. තවත් වීඩියෝවකින් නැවත හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.